සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයත් එක්ක ගත කරද්දී ජීවිත ගමන යනකොට මනුස්ස මට්ටම තුළ ඇතිවෙන ප්‍රශ්න ගැහැට දුක් ගැහැට වලින් නිදහස් වෙන්න දෙවියන් වහන්සේ ඔබට මට ලස්සන මව් පදවියක් දුන්නා. ඒ තමයි දේව අම්මා. හැබැයි දේව අම්මව ඔබට මට දුන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ දේව අම්මත් එක්ක ඈඳෙන්න යාදින්න උන්වහන්සේත් එක්ක එතුමියත් එක්ක බැඳෙන්න පුළුවන් හැකියාවක් ඇති කරවලා. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ කානා නුවරදී ජුවම්තුමාගේ සුවිශේෂී දෙවෙනි පරිච්ඡේදයේ දේව මෑණියෝ වයින් ටික මදි කියලා කියනකොට චේස් ස්වාමීන් වහන්සේට පුළුවන් වුණේ ප්‍රතිහාරයක් කරන්න. අම්මව කිසිම ආකාරයකට හැල්ලුවට ලක් කරේ නැහැ. ඒ නිසා තමයි ජුවම්තුමාගේ සුවිශේෂී ඉතාමත් පැහැදිලිව 19 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියේ කුරුස්සේ ඉඳගෙන චේස් ස්වාමීන් වහන්සේ කියනවා, මෑණියනි, මෙන්න ඔබේ පුත්‍රයා, පුත්‍රයෝ ඔබේ මෑණියෝ, මෙන්න මේ ජීවිත දෙකම බද්ධ කරලා දුන්නා. ඒ නිසා මේ බද්ධ වෙච්ච ජීවිතයේ දේව අම්මගෙන් ඔබට මට ගැලවෙන්නට බෑ. ගොඩක් අය කියනවා මේ මොහොතේ දේව අම්මා අවශ්‍යතාවයක් නැහැ කියලා. නමුත් දේව අම්මට ගෞරවය කරපුවාම අම්මේ තාත්තේ පුතුවේදී සිදුවෙන ප්‍රතිහාර පුදුමාකාරයි. ඒ නිසා මගේ ජීවිතේ නම් මම ඕන තරම් අත්දකිනවා. ජපමාලයේ උච්චාරණය කරන හැම මොහොතකදීම දේව අම්මා මොනතරම් බලගතු ලෙස අපි වෙනුවෙන් මැදහත් වෙනවද, වර්ෂාව නතර කරලා දෙනවා. ගොඩක් වෙලාවට ළමයි නැතුව මාගාවට ආපුවාම මේ ෆාද බැඳලා අවුරුදු 10යි 15යි කියලා කියනවා. මම මොනවද කියන්නට පුළුවන් වෙන්නේ? මම පුංචි දෙයයි ඒගොල්ලන්ට ආරාධනා කරන්නේ. ඒගොල්ලන්ගේ ෆොටෝ එක අරගෙන ඒ ෆොටෝ එක වටේ ජපමාලයේ තියලා කුරුසියේ උඩින් තියලා ජපමාලයේ කියන්නේ කියලා කියනවා. මාස දෙකක් යනකොට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ෆාද ළමෙක් හම්බෙන්න ඉන්නවයි කියලා. එතන අවුරුදු 15 30 දුක් වින්දා. අවුරුදු 15 30 වෛද්‍යරුන් ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා. වෛද්‍යරු කිව්වා එතන කිසිම චාන්ස් එකක් නැහැ දරුවෙක් හම්බෙන්න කියලා. මිනිස්සු හනවා කොහොමද ෆාද මේ ජපමාලයේ කියපුවාම ඒ තිබිච්ච බ්ලොක්ස් ටික ඔක්කොම නැතුව ගියාද? බ්ලොක්ස් තිබුණාවේ දේව අම්මා ජේස්වාමීන් වහන්සේව කුසදරා ගත්තේ මේ මොහොතේදී මේ මහා දිව්‍ය මේ බලයක් තුල. ඒ නිසා දේව අම්මා දන්නවා කුස ඇතුළට දරුවෙක්ව උපද්දවන්න සුද්ධාත්මයන් වහන්සේගෙන් අයදින්න, දන්නවා සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට මේ ආත්මානුභාවය වසා ගන්නකොට දරු සම්පත එතන තියෙනවයි කියලා. ඒ නිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ප්‍රශ්න තියෙන්නට පුළුවන්, කරදර තියෙන්නට පුළුවන්, බාධක තියෙන්නට පුළුවන්, හැල හැප්පීම් තියෙන්නට පුළුවන්. හැබැයි ජපමාලේ ඔබ අතට ගත්තට පස්සේ ඒ ප්‍රශ්න ටිකයි, මේ කරදර ටිකයි, බාධ ටිකයි ඒ ජපමාලේ උරලා ගන්නවා. ඒකයි වෙනස. ජපමාලේ උරලා ගන්නවා. ඒ නිසා ඔබ ජපමාලේ උච්චාරණය කරනකොට ඔබට හිතෙන්නට පුළුවන් කමක් නැහැ කොහොමද ජපමාලේ උච්චාරණය කරපුවාම මේ මොදි ප්‍රශ්නේ නැතුව යන්නේ කියලා, කරදරේ නැතුව යන්නේ කියලා. ජපමාලයට පුළුවන් කමක් තියෙනවා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ දේව අම්මගේ මැදහත්කාරකම තුළ ඔබව පිරිසිදු කරන්න, ඔබව බලවත් කරන්න, ඔබව ශක්තිමත් කරන්න. එහෙනම් දේව අම්මගේ ප්‍රතිහාර කරන්න අම්ම බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබට තියෙන්නේ ඔබේ ජීවිතයේ දේව අම්මත් එක්ක බද්ධ කරගන්න. දේව අම්මත් එක්ක බද්ධ කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කතා කරන්න. නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසී පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමය. දැන් තමයි වැදගත් වෙන්නේ ආයෙත් මොනවද කියන්නේ? සාන්ත මරියනි, දේව මෑණියනි, පාපිය අප උදෙසා දනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරන බැනව. එහෙනම් දේව අම්මා ඉදිරියේ කන්නලව් කරනවා, දේව අම්මා ඉදිරියේ මැදහත් වෙනවා, දේව අම්මා ඉදිරියේ මොර ගහනවා, දේව අම්මා ඔබ වෙනුවෙන් මැදහත් වෙනවා. ජපමාලේ මංගල්‍යය අද දවසේදී දේව මාතාවන්ගේ ජපමාල මේ උච්චාරණය කරන්න ඔබ ඉදිරිපත් වුණොත් ඔබේ ජීවිතේටත් දේව අම්මා කිසිම දවසක අගහිඟකම් ඇති වෙන්න දෙන්නේ නැහැ, අඩුපාඩුකම් ඇති වෙන්න දෙන්නේ නැහැ, ලැජ්ජාවටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ ජපමාලය කොහේ ගියත් අරගෙන යන්න. ජපමාලයේ ජීවිතයේ ශක්තිය බවට පත් කරගන්න. ජපමාලය උච්චාරණය කරන්න. ජපමාලය තුළ ජීවිතේ වෙනස් කරගන්න. ඒ නිසා ජපමාලය ඔබට කියන්නට පුළුවන්
ජපමාලය ඔබට පළඳව ගන්න පුළුවන්. ඒනිසා මේ මොහොත වෙනකොට ජීවිතය කියන දේ හරිම ලස්සනයි. ඒ ලස්සන ජීවිතේ ජීවත් කරවන්න ඔබට පුළුවන් මේ මොහොතේදී. දේව අම්මට කියන්න, අම්මේ මං ඔබ පළඳගෙන ඉන්නවා, ඒ නිසා මේ මොහොතේදී මාව ආරක්ෂා කරලා ආශිර්වාද කරන්නයි කියලා ඔබටත් ප්‍රාර්ථනා කරනවා මේ තාත්තේ පුතේ දුවේ. එහෙනම් දේව අම්මත් එක්ක ලස්සන ගමනක් යන්න, දේව ආශිර්වාදයේ ලැබේවා. ජේසුස් පිළිගනිමු.